බංගලාදේශ කණ්ඩායම ශ්‍රී ලංකා කණ්ඩායම හමුවේ ටෙස්ට් තරගාවලිය පරාද වෙන්නේ බංගලාදේශ කණ්ඩායමට කට උත්තර නැති වෙන විදිහට ටෙස්ට් තරග දෙකේම සම්පූර්ණ ගෞරවය දිනාගන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම. ශ්‍රී ලංකා කණ්ඩායම එක්ක ටෙස්ට් තරග දෙක අවසන් කරන ඉනිමේදී ඒ කියන්නේ බංගලාදේශ කණ්ඩායම තරගාවලිය සෙල්ලම් කරන හතරවෙනි ඉනිමේදී තමයි ලකුණු 200 සීමාවට එන්නත් ඔවුන් සමත් වෙන්නේ. කොහොමුණත් ටෙස්ට් තරගාවලිය පරාජයෙන් පස්සේ බංගලාදේශ කණ්ඩායම වෙනුවෙන් තරගාවලිය සාර්ථක ප්‍රතිකර බවට පත් වෙලා අර්ධ ශතක දෙකක් ගන්න මොනිමුල් හක්නම් කියලා තිබුණේ දෙවෙනි ටෙස්ට් තරගය බංගලාදේශයට දිනන්න තිබුණා කියලා. තේබොන් ඉස්සෙල්ලා මම ගහපු ඒ පාර හරිනේ. මම තව ටිකක් ඉවසන්න තිබුණා. තේපානේට පෙර ඕවරේදී එම පාර ක්‍රීඩා කිරීම මගේ වරදක්. මට මෙහෙම අවුට් වෙන්න තිබෙන්නේ නැහැ. දවස පුරා අපි කඩලු හතරක් විතර දැවි ගිහින් හිටියානම් කතාව වෙනස් වෙන්න තිබුණා. මොකද එහෙම වුණා නම් ශ්‍රී ලංකාවට පීඩනයක් එල්ල වෙනවා. අපිට පස්වෙනි දවසේ එහෙනම් හොඳට කරන්න තිබුණා. දැවි ගියා නම් ඒක වෙනම කතාවක්. පස්වෙනි දවසේ තනතිරු හොඳයි. ඒත් හතරවෙනි දවසේ අපේ කණ්ඩායමට කඩලු හතක්ම අහිමි වීම එක්ක තමයි අපි පරාද වෙන්නේ. මම හිතන්නේ ප්‍රතිකරව විදිහට මම ඇතුළු අපි හැමෝම වැරදිකාරයෝ. ඔහොම කියන මොනිමුල් කියන්නේ බංගලාදේශ කණ්ඩායමට ටෙස්ට් තරග ලැබීම ප්‍රමාණවත් නොවුන එකත් මෙහිම පරදින්න හේතුවක් කියලා. මම හිතන්නේ මේ පරාජයට අපිට නිදහසට කරුණු නැහැ. අපේ ප්‍රතිකරෝ සම්පූර්ණයෙන් අසාර්ථකයි. අවසන් වතාවට අපි නවසිලන්ත කණ්ඩායම එක්ක සෙල්ලම් කළ විදිහ එක්ක බලද්දී අපිට මොනවා වෙලාද කියලා හිතෙන තරමට අපි අසරණ වුණා. කවුරු හරි අහන්න පුළුවන් අනිත් අය ලකුණු ගත්තේ නැතුව ඉද්දී ඔයා කොහොමද හොඳට සෙල්ලම් කළේ කියලා. මගේ උත්තරේ තමයි මම සීමිත පන්දු ආර තරග සෙල්ලම් නොකිරීම. මම හිතන්නේ අපේ කණ්ඩායමේ බහුතරය සීමිත පන්දු ආර සෙල්ලම් කරලා ඇවිත් එක් පාර්ට ටෙස්ට් තරගයට හුරු වෙන එක ලේසි නෑ. ඔය විදිහට තමයි ටෙස්ට් තරගාවලියේ අසාර්ථක බංගලාදේශ කණ්ඩායමේ මාධ්‍ය ඉස්සරහා ඔළුව උස්සලා වචනයක් හරි කතා කරන්න හැකියාවක් ඉතිරි කරගෙන තරගාවලිය අවසන් කළ මොනිමුල් හක් අදහස් දක්වලා තිබුණේ. මේ වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket video නම් දෙස අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.